අනිල් වහාම ගන්න යන තීරණය ජනාතිපතිවරයාට මේ වෙනකොට ලැබිලා තියෙන බලතලවලට අනුව පාර්ලිමේන්තුව විසුර වනවාද නැත්තාම් පලාාත් පාලන ඡන්දය පාත්වනවාද කියන ප්‍රශ්න දෙක දැන් සමාජයේ උඩට මතු වෙලා පාර්ලිමේන්තුව විුරවා හැරිියොත් මොකද වෙන්නේ මහමැතිවරණයක් පැවත්වෙනවා. ඒකෙන් අලි පහොට්ටු හවුලට දිනන්න බැරි බව පැහැදිරී.සාජභ සහ ජාජභ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අල්ලනවා. එතකොට ඒ අය ජනාතිපතිට දෝෂාියෝග ගෙනාත්න් ඉවාත් කරන වැඩ පිළිබලකට යන්න ඉඩ තියෙනවා එච්චර කළබල නොවී පලාත්පාලන චන්දයට ගියොත් මොකද වෙන්නේ එතකොට ටිකකං ප්‍රමාද වෙලා ඉස්සෙල්ලා කියපු තැනට යන්න පුළුවන් පළත්පාලන ඡන්දයේ වැඩි බලය සජභ සහ ජාජභ ලබවාගන්නවා ඊට පස්සේ මහමැතිවරණයක් ඉදිනාගන්න බලපෑම් කරනවා ඒකෙන් වැඩි බලයක් අරගෙන ජනාජිපදිට දෝෂාභියෝගයක් ගෙනවා දෙවැනි වැඩ සටහන තරමක්ං ප්‍රමාදයි එච්චරයි වෙනස දැන් රනිල්ගේ ආ්ඩුව ප්‍රශ්නය ි ික අවසන් කරගෙන දුමනවා පෝලිම් ඉවරයි රුපියල ශක්තිමත් වනාා ණය ලැබෙනවාගේ දේවල් ඔවුන්ට තමන් කළ ේවල් හැටියට පෙන්වන්න පුළුවන් අනෙත් පැත්තේ ණය ගෙවීම් පැර හැරලා තිෙනවා බදු පිට බදු ගහලා තියෙනවා ඇති වෙලා තියෙන්නේ රුපියල්ලේ කෘතිීම ඉපිලීමක්ින් ප්‍රජාතන්ත්‍රවාදය හොකුලවා තිබෙනවා හොඳ නරක දෙපැත්තටම තියෙනවා එහෙමනම් ජනතාව තමයි තීරණය කරන්න ඕනේ තව දුරටත් රනිල් රට පාලනය කරනවාද වෙන කණ්ඩායමකට බාර දෙන රනිල් පෙබරවාර විසිතුන පාලිමයන් තොට ඇවිත්කිව්වේ චන්ද කෙසේ වෙතත් තමන් බලන්නේ ආර්ථිකය දෙස කියලායි. ලික්වානයෝ රට දියුණු කරනකොට ප්‍රජාතන්ත්‍රවාදය හකුලවාතිබුණා. අද අපි සිංග්පුූරුව මොඩල් එකක් බවට පත් කරගන්න හදනවා. ප්‍රශ්නීතියෙන්නේ රනිල් කිව්වට මම ආර්ථිකය දිහා විතරයි බලන්න කියලා. ඒ වගකීම ඔහුට පවරලා දෙන්න රටේ මිනිස්සු සූදා නම් නැති එක. රනිල් දැනට ඉන්න අනි සියලු නාකන්න. ඇසූ පිරූ තැන් ඇති නායකයා තමයි. ඒක කාටත් පිළිගන්න වෙනවා ඒත් එයාගේ චරිතයේ කළු ගෑ වෙලා තියෙනවා. කලුගෑවිච් අවස්ථා දෙකක් විතරක් කියන්නම්. එකක් මහ බැංකුුවේ සිද්ධ වෙච්ච මංකොල්ල කාරී ක්‍රියාව දෙක තමයි හොරතක්කඩි රාජපක්ෂලාට විරුද්ධව වචනයක් වත් නො කියන එක. රාජපක්ෂලා නිසා රනිල්ට ජනාතිපදිකම ලැබුණා තමයි ඒත් රජපක්ෂලාගේ හොරකම් රනිල්ට අනුමත කරන්න පුුවන්ද ම. ගෝටා කබ්රාල් කල්ියයේ ආර්ථක ප්‍රතිපත්ති වලින් රට බංකොලොත් වෙච්ච එකට වග කියන්න ඕනේ ජනතාවද මොකද ජනතාව වරදක් කරලා තියෙනවාගේ දැන් රනිල් හැසිරෙන්නේ ජනර්ලයආේ රජපක්ෂලලා වුලට එරහිව. දැන් රනිල්ට ජන අරගල කාරයෝ පෙන්න්න බැහැ රනිල් එහෙම වෙන්න බැහැ. ඊට වඩා මැදිහත්ව ජන අරගලකාරයෝ දිහා බලන්න ඕනේ. සත්‍යය පිරිසින්ද දකිනවා නම් රාජ පක්ෂලා දිහා එයාට බලන්න වෙන්නෙත්න් අපක්ෂපාති ද. ෘටිය ඒක නෙවෙයි එයා කරන්නේ. උන්ට ඔහේ ඉන්නදීලා තමන්ගේ රෑනත් එක්ක විනෝධෙන එක තමයි, රනිල්ගේ ජීවිතය බවටපත් වෙලා තියෙන්නේ. රටේ ප්‍රශ්න මතුපිටින් කතාකරනවා තමයි. රනිල්ට ඇත්තටම ජනතාව ගැන හැඟීමක් තියෙනව තියන එක ප්‍රශ්නයක්. එයා හොඳට බලය එන් ජෝයි කරන්නකින්. මම ආර්ථිකය ගැන තමයි බලන්නේ කිවට රැවටෙන සෙට් එකක් ඇති ඒත් එහෙම කිව්වත් මිනිස්සු රනිල්ට කිසිම කැමැත්තක් නැත්තේ මොකද. රනිල්ට ආර්ථිකය ගොඩනගෙන වුවමනාවක් තිබුණත් එයා ඒ සඳහා අවශ්‍ය විශ්වාසය ජනතාවතුළ තහවුරු කරලා නැහැ. මහින්ද වැඩේ නොකර විශ්වාසය තහවුරු කරනවා. රනිල් විශ්වාසය තහවුරු නොකර වැඩේ කරයි කියලා අපි හිතන්නේ කොහොමද. කවර සාධකහා සාක්ෂි මතද එහෙම හිතන්න පුළුවන් ජනත දෑස්පියාගෙන රනිල් මහත්තයෝ ඔයාට ඕනේ දෙයක් කරන්න කියලා රට දෙන්න කැමති නැහැ පාර්ලිමේන්තු ආසනයක්වත් නැතිවෙන්න එයාව ජනතාව පරාධ කරලා තියෙන්න්නේෙත් ඒ නිසයි හැබැයි ඉතින් ජනතාව රනිල්ව පරාධ කරලා රටට සහ තමන්ට මාර විදියට හොඳක් වෙන තීරණයක් අරන්න හැ. රනිල්ට වඩා හැම අතින්ම ගොබ්බයක්කු තමයි ජනතාව පාලනයට පත් කරගත්තේ. දෙසය විසි පහම අපසෙත්කෙන කතාවට අර්ථයක් ලැබෙන්නේ එතනින් මෙතෙක රට පාලනය කරපු එකක්වත් හොඳ නැහැ. ඒ එකක් ගැනවත් විශ්වාසයක් තියන්න බැහැ. දැන් ඉතින් අපි මොකද කරන්නේ. කොහොමද අලුත් නායකෙක් සහ කණ්ඩායමක් සොයා ගන්නේ. ඒක නේද අපි ඉස්සරහා තියෙන අභියෝගය. සටහන විමලනත් විර රත්න.